අයිබන්තරෝනි විගීය ප්‍රකාශනවල සාධක විගීය ප්‍රකාශනවල සාධක කියන පාඩමේ පළවෙනි වීඩියෝ එක පළවෙනි වීඩියෝ එකේ පුතාලට උගන්වන්න හදන්නේ මම පොදු සාධක මගින් සාධක සෙවීම මම විතර මාතෘකාවල කියන්නද පොදු සාධක සාධක मगिन मगिन साधक सेवीम साधक सेवीम पुद साधक मगिन साधक सेवीम दरोने पुद साधक क्या किया ने वीजीय प्रकाशनीय दुन्नम ए वीजीय प्रकाशनी एक एक पद या अर्गतम ए एक एक पद ये दंतुना ये हाय एक एक पद ये महापदु साधके मामा वीजीय पद वाले महापदु साधके सोएने में वीडियो का पुतारण दी रहती कर लेती उगन न लेती एक लेबुट नेता मिल लगा नोने मोकड़ दे बिंदु ए हटाई हाय इद्दा सिकसी आई හක්සිය 32ට කතා කරලා හෝ WhatsApp පණිවිඩයක් දැම්මම පුතාලට පුළුවන් වෙනවා ඉල්ලගන්න. එහෙනම් මෙන්න මහා පොදු සාධකයේ මෙච්චරයි පොදු ඒවා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පොදු මෙයාගේ පොදු කවුද? ඔන්න මම සමාන ලකුණු මෙහෙම දානවා. මේකේ පොදු කවුද පුතේ? 3. ඒ කියන්නේ මේ පද දෙකේ මහා පොදු සාධකයේ පිටට ගන්නවා. පුතාල මතක තියාගන්න ඕන හොඳටම. පොදු සාධකයක් පිටට ගන්නවා කියලා කියන්නේ මගේ දරුවනේ පොදු සාධකයක් පිටට ගන්නවා කියලා කියන්නේ මගේ පුතේ අපි දන්නවා වරහන් ඉවත් කරනකොට අපිට කිව්වොත් නිකම්මත් මොකක්ද තුන වරක් ඒ දන දෙක කියලා ප්‍රකාශනයක් දුන්නොත් අපිට වරහන් ඉවත් කරන්න කියලා පුතා දන්නවා මෙයා මෙයාගෙන් ගුණ කරාම 3යි ඒ වෙනවනේ දන තුන ධනේ වලින් ගුණ කරාම ධන 3යි ඒ දන තුන ධන දෙකෙන් ගුණ කරාම ධන 6යි पहले एना पिटटा गानवा तुना तुना पिटटा गानवा किया क्या ने वाराहन निवास करना किया ने क्या ने मैं दरवाने गुना किरी मना वाराहन साहित्य वाली ने वही किया क्या ने बेदना एक क्या ने तुनाई ए दाना तुने बेदना मैं दाना तुनाई ये दाना तुने बेदना दाना तुनाई ये दाना तुने बेदना दाना ये दाना हाय एलिए डे करते दाना तुना दाना हाय दाना तुने बेदना इतको टेने दाना देखा उन्न सारे बसे हुआ दें देख रहा नहीं දැන් පුතාලට හැමෝටම මේ වගේ මහා පොදු සාධකයේ සොයන්න පුළුවන්නේ මෙතන මහා පොදු සාධකය එකපාරින් උත්තරේ හිතෙන්නේ නැත්නම් sorry මම මෙතන නම් 9යි නැත් 12 කියලා කරු නේද 12 x නෙමෙයි කියන්නේ 12 තියෙන්නේ හරි එහෙනම් මෙතන මහා පොදු සාධකය 3 එහෙනම් 3 පිටට ගත්තාම 9යි x 3 න් බෙදුවම 3යි x ධන 12 ධන 3 න් බෙදුවම ධන 4යි ධන 4යි ඊළඟට 20i a 30i b පුතේ 20i a ගේ 30i b ගේ මහා පොදු සාධකය වෙන්නේ මොකක්ද කියන්න 20i a ගේ 30i b ගේ මහා පොදු සාධකය වෙන්නේ මොකක්ද 10 මොකද්ද 10 එහෙනම් 10 පිටට ගත්තම හොඳට බලා ගන්න මෙතන 20 10 න් බෙදුවම 2i a - 30i b 10 න් බෙදුවම - 3i b ඔන්න කතාව 36යි 54යි පුතාලට පේනවා ඇති මහා පොදු සාධකයේ සොයන්න ඕන වෙනතට 18 පුතේ මහා පොදු සාධකයේ දැන් මහා පොදු සාධකයේ වීඩියෝ එක බලන්න ඕන මහා පොදු සාධකයේ බැරි නම් 18 36යි 18 න් බෙදුවම 2යි 54යි b 18 න් බෙදුවම 3යි 3යි b මෙතන බලන්න මේ දෙකේ මහා පොදු සාධකයේ 30 30 පිටට ගත්තම 2යි p ऋण तुनाई क्यू देखाई पी ऋण तुनाई क्यू मेतने मैंने कहा हातराई एक्स महापुरुष साधक या हातराई एक्स एना दोलाहाई एक्स वर्ग ये दोलाहाई एक्स वर्ग ये हातराई एक्स नहीं बेदुआ में उत्तर ये तुनाई एक्स अवलक्ति नो ना मेदीने वैटिकर ला बराने दोलाहाई एक्स वर्ग ये नॉट किया अनिवार्य की नॉट दान दासे या एक्स वाई दान हातराई एक्स नहीं बेदुआ में उत्तर ये दान හතරයි y ධන 4යි y මෙතන බලන්න ab
පිටට ගන්නවා AB පිටට ගත්තම A වර්ග B AB වලින් බෙදුවම උත්තරය A AB වර්ග AB වලින් බෙදුවම උත්තරය B එහෙනම් AB වරක් A ඍණ B කියලා එන්නේ මේ 5 අකුරක් පුතේ ග්‍රීක හොඩිය අකුරක් නියතයක් බලද්ද මේක ආගියා 42 කියලා ඉස්සරහට ඉගෙන ගන්නවා මේ 5 5 5 එහෙනම් මේකේ දෙන්නටම දෙන්නකම මහා පොදු සාධකයේ වෙන්නේ 5 පොදුයි R පොදුයි එහෙනම් 5R වර්ග 5R වර්ග 5R වලින් බෙදුවම උත්තරේ R 5RL කාගෙන් බෙදුවමද 5R වලින් බෙදුවම උත්තරය L ඔන්න මහා පොදු සාධකය පිටට ගන්නවා උත්තර මතක තියාගන්න මහා පොදු සාධකය පිටට ගන්න කියන්නේ බෙදෙනවා මේ තුන් දෙනාම මේ පද තුනේ මහා පොදු සාධකය බලනවා ඉස්සරහ පදේ ධනහන්ද පිටට ගන්නකොට ඉදිරි පදේ ලකුණ පිටට ගන්න ධනන ධන මේ තුන් දෙනාට පොදේ හතර විතරයි පොදු A පොදු නැහැ B පොදු නැහැ C පොදු නැහැ එහෙනම් මහා පොදු සාධකය වෙනතරින් සෙවම හතරයි කියලා එනවා සොයන පුරුදු වෙන්න තේරුම් ගන්න හරි ලේසි හරිම පහසුයි එහෙනම් හතර පිටට ගත්තම 4යි A වර්ග 4ෙන් බෙදුවම A වර්ගය ඍණ 16යි AB 4ෙන් බෙදුවම ඍණ 4යි AB ඍණ 12යි C 4ෙන් බෙදුවම ඍණ 3යි C 3යි C මෙතන බලන්න 12යි D 6 18 එහෙනම් 6 පොදු මොන 6ද ධන 6 12යි D 6ෙන් බෙදුවම 2යි D ඍණ 6 ධන 6ෙන් බෙදුවම ඍණ 1යි ධන 18යි C ධන 6ෙන් බෙදුවම ධන 3යි C ලකුණත් එක මතක තියාගන්න නම් හරි වැදගත් තේරුම් ගන්න කියන්නේ කොහොමදම තේරුම් ගන්න මහා පොදු සාධකයේ මේ තුන් දෙනාගේම මහා පොදු සාධකයේ උතරට පේනවා 6 පොදුයි මහා පොදු සාධකයේ 6 6 වඩා ලොකු කෙනෙක් නැහැ නේද එහෙනම් 30යි X 6ෙන් බෙදුවම 5යි X 24යි y 6ෙන් බෙදුවම 4යි y 4යි y 18 6ෙන් බෙදුවම 3යි ඔක්කොම දන්න හැම පදයක්ම දන නිසා ඔක්කොම ටික දන වෙනවා මෙතන බලා ගන්න මගේ පැටවු කි මහා පොදු සාධකයේ බලන්න 5යි a 5යි a 5යි a වර්ගයේ 5යි a වලින් බෙදුවම a ඍණ 2 a ඍණ 2 මෙතන 2යි p පිටට ගත්තම 2යි p ඍණ 1 ඍණ 1 මෙතන x පිටට ගත්තම x ධන 1 මෙතන 3යි a 6යි ab ඍණ 12යි ac 3යි a පොදුයි පුතේ බලන්නකෝ මහා පොදු සාධකයේ සොයලා බලන්නකෝ උතාල 3යි a පොදුයි එහෙනම් 3යි a 3යි a වලින් බෙදුවම උත්තරේ 1යි 1 ධන 6යි ab ධන 3යි a වලින් බෙදුවම ධන 2යි b බලන්න වැඩි කරලා මෙයා මේ වැඩි කරලා බලන්න අපෝ මෙයා එනවා වරහන් වැඩි කරාම මේ පදේ එනවා වර සාධක සෙවුවම රැ එන්න ඕනේ එහෙමද දෙන්නේ එහෙනම් 3යි a වලින් ඍණ 12යි ac බෙදුවම ඍණ 4යි c ඍණ 4යි c ඔන්න මම මෙතන ඉඳලා ඉස්සරහා පදේ ඍණවන අවස්ථාව කියලා දෙනවා පුතාල මතක තියාගන්න ඕන ඉස්සරහා පදේ ඍණ නම් වාගේ පැටවුනේ ඉස්සරහා දෙන පදේ ඍණ නම් හොඳට බලා ගන්න ඕනේ හොඳට මතක ගන්න ඕන ඉස්සරහා පදේ ඍණ නම් ඉස්සරහා දෙන පදය ඍණ නම් පිටට ගන්නේ ඍණත් එක්ක මහා පොදු සාධකයේ ඍණත් එක්ක පිටට ගන්න ඕන බලන්නකෝ මේ දෙන්නගේ මහා පොදු සාධකයේ 4යිනේ පිටට ගන්න ඉස්සරහා ඍණ දින අන්ද ඍණ හතර මතක තියාගන්න ඍණ පිටට ගත්තම වරහණ ඇතුලේ ඉතුරු වෙන පදවල ලකුණ වෙනස් වෙනවා නැත්නම් මෙහෙම මතක තියාගන්නකෝ ඍණ 4යි x ඍණ 4ෙන් බෙදුවම ධන වෙනවනේ ඍණාගයක් ඍණ වලින් බෙදුවම ධන වෙනවා ධනාගයක් ඍණ වලින් බෙදුවොත් ඍණ වෙනවා ලකුණ වෙනස් වෙනවනේ ඍණ වලින් බෙදනකොටම ලකුණ වෙනස් වෙනවා එහෙනම් මෙතන ධන x එන්නේ ඒ වගේම ධන 12 ඍණ 4ෙන් බෙදුවම මෙතන ඍණ වෙනවා ඍණ 3 වෙනවා අන්න පුතාල දන්නවා ඍණාගයකින් ගුණ කරත් ලකුණ වෙනස් වෙනවා ඍණාගයකින් බෙදුවත් ලකුණ වෙනස් වෙනවා හොඳට මතක තියාගන්න ඕනේ එහෙනම් මේ දෙකට පොදුයි ඍණ 2යි එච්චරයි නේද පුතේ ඍණ 2 එහෙනම් ඍණ 6යි a ඍණ 2ෙන් බෙදුවම ධන 3යි a ධන 8යි b ඍණ 2ෙන් බෙදුවම ඍණ 4යි b තේරුම් ගන්න හරි සරලයි හරි ලේසි පැහැදිලිද එහෙනම් ඍණ 12යි ඍණ 12යි m ඍණ 12යි m ඍණ 12යි m පොදු කවුද ඍණ 12යි m වර්ගය ඍණ 8යි m ෙන්
ධන 4යි m ඍණ 4යි m පොදුයි m මහා පොදු සාධකය බලන්නකො වෙන දැනක බලන්න එහෙනම් ඍණ 4යි m වර්ග ඍණ 7 sorry ඍණ 12යි m වර්ග ඍණ 4යි m වලින් බෙදුවම උත්තර වෙනවා ධන 3යි m මේ හැම එක මේකේ වරහන් ඉවර කරාම මෙයා එනවා නේද වරහන් ඉවර කළා බලන්න එහෙමයි ගණිතේ පුරුදු වෙන්නේ හොඳට හොඳට අධ්‍යයනය කරන්න මහන්සි වෙන කැප වෙන්න එතකොට ගණන් පුළුවන් වෙනවා නේද ආයෙත් ඊට පස්සේ ඍණ 8යි m වෙන ඍණ 4යි m වලින් බෙදුවම ධන 8යි n ධන 4යි m ඍණ 4යි m වලින් බෙදුවම ඍණ 1යි 4යි m 4යි m වලින් බෙදුවම 1යි ධන 4යි m ඍණ 4යි m වලින් බෙදුවම ඍණ 1යි මෙතන ඍණ x ඍණ x ඍණ x වලින් බෙදුවම 1යි ඍණ xy ඍණ x වලින් බෙදුවම ධනවයි ඔන්න දැන් තේරෙනවා මොකද මෙතන මහා පොදු සාධකයේ ඍණ xy මහා පොදු සාධකයේ xy ඍණ පිටට ගත්තා එහෙනම් මෙතන එන්නේ මොකද 1 ඍණ ලකුණු වෙනස් වෙනවනේ x 1 ඍණ x හොඳට ආදීනේ කරන්න ඕනේ ඉතින් ස්ටඩි කරන්න ඕනේ මෙතන බලන්න ඕනේ වැඩ පුළුවන් වෙනවා එතකොට මතක තියාගන්න ඍණ 12යි pq ඍණ 12යි pq එහෙනම් ඍණ 12යි pq මෙතන දින සෝරි මෙතන දිනා ඍණ 2යි pq මෙතන දින මොකද උදේ ඍණ 2යි pq මෙතන දින මොකද ඍණ 2යි p වර්ග q එහෙනම් ඍණ පොදුයි ඍණ පිටර ගන්නවා නම් ආරෙම ඍණ පොදුනේ ඉස්සරවදී ඍණ හතර ඍණ පිටර ගත්තා 2 පොදුයි p පොදුයි q පොදුයි කල්පනාවෙන් දැන් මට පිළිතුර කියන්න ඕමනා මෙයා මෙයාගේ බෙදුවම ධන 1යි උත්තරේ හැබැයි පුතේ මෙයා මෙයාගේ බෙදුවම ධන තමයි හැබැයි 2යි p වර්ග q 2යි p q වලින් බෙදුවොත් p එකක් ඉතුරු වෙනවා ඔන්න මෙතන පළ තුනටම පොදුයි ඍණ 2යි එච්චර ඍණ 2 විතරයි a පොදුනේ b පොදුනේ එහෙනම් ඍණ 2කින් මෙයා බෙදුවම ධන a වර්ගය ඍණ 2කින් මෙයා බෙදුවම ධන 4යි ab ඍණ 2කින් මෙයා බෙදුවම ධන b වර්ගය ඔන්න කතා තේරුම් ගන්න හරි සරලයි ලේසි හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන පුතේ මෙතන බලා ගන්න m පො sorry n පොදුයි ඍණ n නේ නම් පිටට ගන්නවා ඍණ n පිටට ගන්නවා මේක ඍණ n වලින් බෙදුවම ධන 3යි m වර්ගය මෙයා ඍණ n වලින් බෙදුවම ඍණ n ඔන්න මේ තුන්දෙනාගේ මහා පොදු සාධකය බලන්න කොහොමද a b c කියලා ඒවි වෙනතරක බලන්න මහා පොදු සාධකය හොඳට බලන්න හොඳට බලන්න මහා පොදු සාධකය බලන්න එතකොට එන්නේ මොකද ඍණ a b c කියලා එනවා මගේ දන්නකොටේ ඍණ a b c පිටට ගත්තම මෙතනින් එනවා a ධන a මොකද මෙතනින් එනවා ඍණ b මෙතනින් එනවා ධන c කියලා දැන් මගේ උදාහරණ තේරුණා මහා පොදු සාධකය පැහැදිලිද තේරුණා නේද හොඳටම තේරුණා නේද ඔව් එහෙනම් අටශේණිය මගේ පුතාල මතක තියා ගන්න ඕන අටශේණිය මගේ පුතාල මතක තියා ගන්න ඕන අටශේණිය ඉගෙනුම ලබන පුතාලගේ මේ සාධක කියන පාඩම හරි වැදගත් ඒකට මහා පොදු සාධකය වීඩියෝ එකක් බලලා මේ ගණන් ඉස්පාන වන්දනාවත් හදලා පොතේ අභ්‍යාස ටික කරලා ඒ ගැන හොඳට අවබෝධයක් ගන්න ඕන හරි නේද